ආයිබෝවන් වාසනාවන්ත සතියක් වේවා හැමට. අදත් අපි මේ සතියේ ලග්න පලාපල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වෙල්යායම ඉඳගෙන. දැන් ඉතින් ගොයන් කපලා ඉවරයි. දැන් ගොයන් කපලා අරන් ගිහිලා දිනවා. ඉතින් දැන් මේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ වෙල් වෙලේ තිබිච්ච වීකරල් සස්ත්‍රීකවම උඩට පැනලා වැල්ලා හොඳට ඔයාලා දකින්න ඇති. එතකොට දැන් මේ ගොයන් කපලා ඒගොල්ලෝ අරන් ගිහිලා දැන් මොකක් කරන්න හිස් බිම දැන්. අපේ ජීවිතත් ඕක ඕම තමයි. අපේ ජීවිතත් හොඳට හොඳ වැඩ කරලා පින් දහම් කරලා ගුණධර්ම වඩලා එහෙම කරපු අයට එහෙම උසස් තත්ත්වයකට ගිහිල්ලා ගිහිල්ලා ඒගොල්ලෝ දිව්‍ය සම්පත් ලබන්න පුළුවන්. දැන් පාප වැඩ කළලා පාප කර්ම කරලා ජීවිතේ අන්තයට පිරිහිලා ගුණධර්ම වලින් පිරිහිලා පව්කම් කරලා ඔක්කොමත් කරලා යන අයට මෙන්න මේ හිස් බිම වගේ තමයි. හිස් බිම දැන් මේ ගොයන් කපලා ගිහිල්ලානේ. ඒතොර මේ හිස් බිම වගේ තමයි ජීවිතේ. පෙරේත ලෝක, අමනුෂ්‍ය ලෝක, තිරිසන් ලෝකේ, එතකොට පිසාච ලෝක හැනම් මනං පාප කර්ම තියෙන තැන්වලට යන්න වෙන්නේ. මම කියන දෙයන්නේ බුදුහාමුදුරු කියපු දෙයක්. ඉතින් ඒ නිසා අර පල බර ගහ වී ගහ වගේ ගහේ ඒ විදියට අපි ගුණධර්ම පුරලා දියුණු වුණා නම් දිව්‍ය ලෝකට යන්න පුළුවන්, හොඳ තැන්වල ඉපදෙන්න පුළුවන්. දැන් අර විදිහේ මේ පාප කර්ම කරලා ගියා නම් මෙන්න මේ විදිහට තමයි ජීවිතේ ගෙවන්න වෙන්නේ. මේ කුඹුරේ දැන් තියෙන පාළු බිමක් මේ කුඹුර. කවුරුවත් කිසිම කෙනෙක් ප්‍රියක් නැහැ. දැන් හොඳට පේනව නේද? දැන් මේ බලන්න මේ භූමියේ හැටි. මේ භූමියේ අන්තිම මේ නිකන් පාළු සෝන් බිමක් වගේ. මම කලින් මේ ප්‍රකාශ කරපු කාලේ මේ ගිය සතියවල වල මේ හොඳ සස්ත්‍රීක පොළොවේ ගොයම් කරල් පැසිලා පල්ල බර වෙලා තිබුණා. ජීවිතේ මෙහෙම තමයි. ජීවිත කාලයත් මේ වගේම තමයි. අපි කළ හොඳකම් පව්කම් දෙකම බලපානවා. ග්‍රහ දෝෂ කියන්නේ ඉතින් ඕවා තමයි. ඉතින් ඒ වුණාට ඒක සම කරන්න බෑ. නමුත් මම මේ කිව්වේ මේ ජීවිතේ අපි ගෙවන කාලේ. ඉතින් ඒ නිසා මේ ලෝක දහමට පිටුපාන්න කිසි කෙනෙකුට බෑ. අව්වට වැස්සට එළිවෙන්න රෑවෙන්න කනවා බොනවා නිදා ගන්නවා මුත්‍රා කරනවා ආයි මල පහ කරනවා ඒ ඔක්කොම ඒ ජීවිතේ ඉවරයි. කනවා බොනවා ඔක්කොම ජොලි කරනවා ඔක්කොම ඉවරයි. නමුත් ජීවිතේ උසස් බවක් රැකගන්නේ කොහොමද? උසස් බවක් රැකගන්න අපි අර 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 කලින් තිබුණ වෙල් යාය වගේ දෙන්න ඕනේ. මම උපමාකට ගත්තේ ඒකයි. කලින් තිබුණ වෙල් යාය කොච්චර ලස්සනද බලන්නකෝ. දැන් ලස්සනක් නැහැනේ. අන්න ඒ වගේ අපි ලස්සන ජීවිත ගත කරන්න අද ඉඳන් හිතාගනිමු. අද ඉඳන් අලුත් ජීවිතයක් ගත කරන්න පටන් ගමු. එතකොට ඔබ හැමතෙම සිතක් සාන්තියක් සැලසෙනවා. ඒ නිසා මම අද මේ සතියේ ලග්න පලාපල ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. 2021 පෙබරවාරි මාසේ 19 වෙනිදා ඉඳන් 2021 පෙබරවාරි මාසේ 26 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඉතින් සතියේ ලග්න පලාපල විස්තර දැන ගැනීමට කැමති අය ඉන්නවා නම් ඉතින් මගේ ওই තිරේ දැක්වෙන දුරකථන අංක වලට කතා කරන්න. මගේ Viber, WhatsApp, Imo ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අය කිරීමක් කරනවා. ඉතින් කෙසේ වෙතත් ඔබ සැමට සිතක් සාන්තියක් උදා වේවා. අද ඉතින් මේ රෝගය ගැන කතා කරන්න ගියොත් එන්න 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 වැඩි වගේ පෙන්නන්නේ. ඉතින් අපි දැන් මේ කොවිඩ් වසංගතයේ ප්‍රභේද ඇවිල්ලාලු. ඒකේ ස්වභාවය වෙනස් වෙලා කියලා කියනවා. ඒ ස්වභාවය වෙනස් වෙලා තමයි තව ටිකක් කල් යනකොට ඒක සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා යන්නත් පුළුවන් මේ විෂ බීජේ. ඒක නිසා දැන්ට මේක ඒ කැඩි කැඩි කැලි වලට කැඩි කැඩි යන්නේ ඒක තමයි. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් අපි ඉමු. ඒ මූණට මාස් දාගන්න ඒවත් කරගෙන දිගටම ඉන්න.
ඒවගේම වත් පිළිවෙත් හොඳට රකින්න මේ කොවිඩ් වසංගතයේ යනකම් ප්‍රවේශමෙන් ජීවිත ගත කරන්න අපි එතකොට මේන් ගොඩ යන්න පුළුවන් ඒ නිසා මම ඊට වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ හැමතෙම මේන් මිදිලා රෝහල් වල ගත කරන අයත් ඒ වගේම බොහෝ දුක් කරදු කඳුළු බොන අයත් ඇති මේ රෝගෙන් ඒ නිසා ඒ හැම දිනාටම මේ වෙලාවේ ඉඳන් මම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 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 කියලා මේෂ ලග්නය මේෂ ලග්නයේ මේ කාලේ ඔබට යම් යම් කරදර බාධක ආවත් ඔබේ විවාහ ජීවිතයේ තරමක් දුක් සහිත සහ වෙනම් ප්‍රශ්න මතුවෙන කාලයක් බවයි පෙනී යන්නේ. ඒ කෙසේ කොහොම කරත් ඔබට මේ කාලේ ඔබට ධන හානි ඇති වුවත් ඒවා රැකගැනීමේ ශක්තියකුත් තියෙනවා. ධනෙ ලැබීමට හොඳයි. ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන යම් ඉලක්කයක් කරා යන්න ඔබට වාසනාව දෙනවා. රැකී රක්ෂා කටයුතු වලදී යම් ප්‍රගතියක් තියෙනවා. ඒ නිසා ඔබට මේ කාලය මේ සතිය ඔබට සාමාන්‍ය විදියට ගෙවි යන බවයි පෙන්වු කරන්නේ. ධන හානියක් නැහැ. ඒත් ධනෙ ලැබීම තියෙනවා. ඒවා ඉතුරුක් නැති එකයි ප්‍රශ්නේ. කෙසේ කොහොම කරත් ස්ථාන කරදර සහ වෙනියම් කෝපගති ඒවා මර්ධනය කරගෙන ඉදිරි කාලේ ගත කරන්න කියලා මම යෝජනා කරන්න කැමතියි. ජය අංකය 258 ජය වර්ණය රතු සහ කහ සුබ දිනය අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් උගුරේ අමාරුව සෙම් රෝග කැස්ස උණ හෙම්බ්‍රිස්සා වැනි රෝග මේ කාලේ ඔබට ඇති විය හැකියි. වෘෂභ ලග්නය වසභ ලග්නය වසභ ලග්නයේට මේ සතිය ඔබට කරදරයක් පෙන්වු කරන්නේ නැහැ. නමුත් අර දෙදෙනා අතර තියෙන සමගි සමාදානයට බාධා ඇති වෙනවා. ස්වාමි පුරුෂයා හෝ භාර්යාව දෙදෙනා නොරිස්සුම් ගති ඇති වෙනවා. සුළු දෙයකට පවා දෙදෙනා අතර අසමගිතා ඇති වෙනවා. ඒවා පාලනය කරගත යුතුයි. එසේ නොවුනොත් සුළු දෙයක් නිසා මහා පෙරලියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් සංසුම් මනසකින් කටයුතු කළ යුතු කාලයක් වෙලා තියෙන්නේ මේ කාලේ. ඒ නිසා මේ වසභ ලග්න හිමි ඔබට සෙනසුරුගෙන් කතරම් ප්‍රබල තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ කාලේ අර කේහතාගේ ප්‍රශ්නයක් මතුවෙලා තියෙන නිසා මේ කාලේ ඔබ බලාපොරොත්තු රහිත කරදරවල් වලට ඇති විය හැකි. ජය අංකය 147 ජය වර්ණය රතු සහ නිල් සුබ දිනය සිකුරාදා සහ සෙන්සුරාදා රෝග පීඩා වශයෙන් හිසේම්ම හිසේ බරගතිය සෙම් ගතිය ඒ වගේම අත්පාද වේදනා කැක්කුම් වැනි වාතයේ පිත සෙම තුන්දොස් කෝප වීම වගේ දේවල් පෙන්නුම් කරනවා. මිතුන ලග්නය මිතුන ලග්නේ මිතුන ලග්නයේද මේ කාලයේ ඔබට ඊතරම්ම සුවදායක කාලයක් යයි කියන්න බැරි කමක් තියෙනවා. ඒත් ඔබට මේ කාලයේ ඒ රාශියක් යනවා. කාලයක් තිස්සේ දුක් විඳින ප්‍රශ්න දිගින් දිගට ඇවිලි ඇවිලි යනවා. ධන හානි ඇති කරන හදිසියේ නඩුව බෝලට පැටලෙන්න පුළුවන්. ඔබ නීතියේ ඉදිරියට ගෙනලා ඔබ වැරදිකරුවෙක් බව ඔප්පු කරන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා බොහෝම බුද්ධිමත්ව බොහොම ඉවසීමෙන් සංසුම් මනසකින් කටයුතු කරන්න කියලා මම කියන්න යෝජනා කරන්න කැමති. ඒ නිසා රැකී රක්ෂාවල අවුලක් ඇති වෙන්නේ නැහැ. රක්ෂාවල හොඳයි, ආදායම් මාර්ග හොඳයි. ඒත් අර අධික වියදම් ගතියත් සහ නීතිමය ගැටලුත් අඹු සැමියන් අතර තියෙන ප්‍රශ්නත් නිසා ඔබට නිතර නිතර කායික සහ මානසික පීඩා ඇති වෙනවා. ජය අංකය 5 6 8 ජය වර්ණය කොළ සහ නිල්
शुभ दिन बदादा सह सिकुरादा रोग पीड़ा वसें एस रोग एस अट वेदना अतिवीम एवागेम उदर रोग आदि पेन्नु कर खटक लग्नय खटक लग्न खटक लग्न हिमी ओबट मे काले ओबट सामान्य समबर जीवित गत करदिट पेन्नादिट मे सती है ये हदिशे अमुसमियातर पवती सुवद्धता पलुदुवि दिदेनातर असमगिता मत पुलव एवगेम आदाय तत्व सतुटदायक आदाय तत्व हुदाय मानसिक पीड़ाकारी भवकनिसा यम यम करदर वोल्ट मूनपान सिद्ध विनो शके मूल करगना ये प्रश्न दिन किसे वितत उब इवसी में हाँ सांसु मानसिक वेड करन्न ओनि दरुवेकुगे अध्यापन कटयुत्तक दक एट अप उपकार किरीमत ओन ज्ञान दडी सोदिसियन सिटी मत मे काले तुल सिद्ध विनो जयांके पहा हत नमी जयवर्ण्य सुदु सह रतु शुभ दिन संधुदा सह सिकुरादा रोग पीड़ा वसें मूत्रा रोग अर्सस रोग एवागेम पेनालु वल सिम बेदीम आदि पेन्नु कर सिंह लग्नय सिंह लग्न सिंह लग्न मे काले ओबट शुभदायक करण कटयुतु सार्थक आदाय मार्गे हुदाय ओबट हिटिहडिये मे विवाह वीमट बलापुरुत्वेन सिटिनायट मंगल योजना इति वीमत एवा प्रतिक्षेप वीमत हेमनतं एवा गन पशु गामी तत्वक निशा एवा कडा कैपल वीमक सिद्धवेन्न पुलुवन प्रेमवंतयंट मे काले असुभाय प्रेम करणवन एवा कडा वेटीम सह एवा सार्थक नवी कटयुतु यदेन्न पुलुवन एवगेम ओबट पियाट तर्मक अपल भवकुत् पेन्नुम करणवा एवगेम अंबुसमियन वसेन जीवत चायटत मे काले सके सह विनय प्रश्न मतुवीमें असमगिता मतुवेन जयांकीय हतर आय नमी जयवर्ण रतु सह तैमिली शुभ दिन इरिदा सह संदुदा रोग पीड़ा वसें पपुए अमारु एवागेम उदरगत रोग एवागे मुत्रा अमारु एवागेम सीनी वेडवीम क्याने लेवल सीन तत्व वेडवीम आदि एतिवी है कि कन्या लग्नय कन्या लग्न कन्या लग्न ओब हिमी ओबट मे काले विशेषेम ओबट आदायम तत्व इतरम सार्थक भाव एति करन्ने नन्ने यह पेरकरण लद यम क्रिया मार्ग किमनत यम परित्यागशीली भवक निशा एवं प्रतिफल ओबट लभिन इनसा एवं प्रतिफल की यम के हुदक एक आ पशु ओबटे पीन पेल दिन पल दीम कगे दिगुत्तीन एनसा अध्यापने लभन धर्वंट मे काले सुबाय ए अध्यापने लभन धर्वंट एनसा हिटी हटी बड़े रोग सा बड़े पिलिबंधव वेदना के पुलवा एनिसा मे काले दुर गमं बिमं यामट इतराम सुवदायक भवक पेन्नु करान्नि नह जयांके तुन पहा अट जयवर्ण्य कोलसाह नील शुभ दिन बदादा सह सिकुरादा रोग पीड़ा वसें पेनहालु वल रोग कैस एवागेम सिम रोग आदि एतिवी है कि तुला लग्न तुला लग्न
තුලා ලග්නයේට මේ කාලයේ ඔබට තරමක් චිත්ත පීඩා ඇති කරන්න පුළුවන්. චිත්ත පීඩා කියලා කියන්නේ කාර්ය බහුල වීමත් ඒ වගේම වෙහස මහන්සි වී වැඩ කිරීමෙන් හොඳක් අහන්න ඔබට ලැබෙන්නේ නැහැ. කොපමණ හොඳ කරත් ගුණයක් නැහැ මිනිස්සුන්ට. ඔබේ පැත්තෙන් බැලුවා ඔබ කොපමණ උදව් කරත් මිනිසුන් ඒවා තුට්ටුවකට සලකන්නේ නැහැ. ඔබ අසරණ වීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කෙසේ කොම කරත් දරුවෙකුගේ යම් ප්‍රගතියක් දැක සතුටු වෙන්නත් පුළුවන්. දාන මාන ආදී කටයුතු වල කිරීමක් ආගමික වතාවත් වල යෙදීමක් මේ කාලය තුල සිදුවේ. ඒ වගේම මව්ගේ සුව දුක් සොයා බලයට අප උපකාර කිරීමකුත් මේ කාලය තුල තියෙනවා. ජය අංකය 4 6 8 ජය වර්ණය රතු සහ කහ සුබ දිනය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් අර්ථස් රෝග ලේ පිටවීම හෘද රෝග පපුවේ කැක්කුම් ආදිය ඇතිවිය හැකි. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නේ වෘශ්චික ලග්නයේද මේ කාලය යහපත් බවයි පෙන්වු කරන්න. ඔබට කටයුතු සඵල වීමත් දුර ගමන් බිමන් යාමෙන් යම් යම් වාසි සැලසීමත් ඒ වගේම කෙටි ගමන් වලිනුත් යම් යම් වාසි සැලසීමකුත් තියෙනවා. රැකී රක්ෂා කටයුතු වලද යම් දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම රක්ෂාවක් බලාපොරොත්තුෙන් ඉන්න අයටද රක්ෂාවක් ලැබීමක් ඇති වෙනවා. බලාපොරොත්තු රහිත තමන්ගේ විවාහ ජීවිතයේ යම් කම්කටොළු ඇති වෙනවා. ඒ කියන්නේ වෙන්වීමට පවා යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒවා ඉවසා වදාරන කටයුතු කළ යුතුයි. 22 වෙනිදායින් පසු තත්ත්වය වඩාත් උග්‍රතට හැරෙන්න පුළුවන්. ඒ නිසා දෙදෙනා මොනවා කරත් 10ට 90 කටයුතු කිරීමෙන් මේවා අපල බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. බෝධි පූජා, දේව පූජා, ආගමික වතාවත් වල යෙදීමෙන් මේවා අඩු කරගත හැකි. ජය අංකය 3 6 9. ජය වර්ණය රතු සහ තැඹිලි. සුබ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් අත්පා තුවාල වීම, හෘද රෝග, ඒ වගේ මුත්‍රා රෝග, අජීර්ණ රෝග, ඒ වගේම ධනු ලග්නය. ධනු ලග්නේ ධනු ලග්න හිමි ඔබට මේ කාලය යම් යම් දුර ගමන් බිමන් යෑමත් ඒ වගේම කෙටි ගමන් වලිනුත් යම් ප්‍රතිඵලයක් තියෙනවා. ආදායම් මාර්ගයේ යහපත් කරන කටයුතු වලින් ප්‍රතිඵල තියෙනවා. ඒත් ඒවා මන්දගාමීවයි තියෙන්නේ. කියන්නේ බොහොම හෙමින් හෙමින් ඒවා වැඩි තියෙන්නේ. ආදායම් මාර්ග වුණත් බොහොම හෙමින් ලැබෙන දේ වගේම වැයපසක් තියෙනවා. නීති ප්‍රශ්න මතුවීමත් කරන කටයුතු වලට යම් යම් අයගෙන් චෝදනා එල්ලවීමකුත් තියෙනවා. ඒ නිසා මේ කාලය මේ සතිය ඔබට සතුරු කරදරත් ඇතිවීමෙන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒත් සතුරු කරදර මර්ධනය කරගන්නත් ඔබට වාසනාව තියෙනවා. ජය අංකයේ 2 3 6. ජය වර්ණය කහ සහ කොළ. සුබ දිනය බදාදා සහ බ්‍රහස්පතින්ද. රෝග පීඩා වශයෙන් උගුරේ අමාරුව, ඒ වගේම වාතය පිත සෙම තුන්දොස්කෝප වීම, උදරගත රෝග ආදිය ඇතිවිය හැකි. මකර ලග්නය මකර ලග්නේ මකර ලග්නයේද මේ කාලයේ වරදක් නැති වුවත් අස්ථාන චෝදනා ඔබට හිමි වෙන්න පුළුවන්. නොකරපු වැරද්දකට ඔබට චෝදනා එල්ල වෙන්න පුළුවන්. සංසුන්ව ජීවත් වුවත් ඒ සංසුන්ව ඉන්න ඔබට සමාජය විසින් ඉඩ සලසන්නේ නැහැ. කරදර ඇති කර
දරුවෙකුගේ හිතුවක්කාර ගතිගුණයක් නිසා මානසික අසහනකාරී බවකුයි තියෙන්නේ. ඒ වගේම හිතින් හිතලා කරන අනුවණකන් නිසා පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අහංකාර ගති සහ තමන් හැම දෙයක්ම දන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න යාමෙන් අමාරුවේ වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කාලේ ඔබට අදිසි කෝප ගති ඒ වගේම නොරුස්නා ගති මතු වෙනවා. ජය අංකයේ 1 2 5 ජය වර්ණය කොළසානිල් සුබ දිනිය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් උගුරේ අමාරු මානසික පීඩාකාරී බව පෙනාලු වල ප්‍රශ්න ලේ වල දෝෂ ආදී ඇති විය හැකියි. කුම්භ ලග්නය කුම්භ ලග්නේ කුම්භ ලග්නයේද මේ කාලේ ඔබට හදිසියේ දරාගත නොහැකි තරමේ වැයපසක් ඉහළ යාමක් ඇති වෙනවා. ඒ වගේම ආගමික වතාවත් වලට යාම නිසා ඒ වාටද වැයපස ඉහළ යනවා. ඒ වගේම හිතුවක්කාර තීරණ නිසා සමාජය අතර පිළිකුල් භාවයකට පත් වෙන්න පුළුවන්. හදිසි අනතුරු හදිසි විපත් කරදර ඇති වෙනවා. ඒ නිසා බොහෝම කල්පනාවෙන් සහ ඉවසීමෙන් හා සංසුන් මනසකින් වැඩ කටයුතු නොකළොත් ඔබ අමාරුවකට පත් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු රහිත කරදර ඒ වගේම හිතුවක්කාර තීරණ නිසාද ඔබ යම් අවිනිශ්චිත භාවයක් ඇති වෙනවා. විශේෂයෙන්ම වැයපස ඉහළ යාම නීතිමය ගැටලු මතුවීම නිසාත් එහෙම වෙන්න පුළුවන්. රැකී රක්ෂා කටයුතු වලද යම් බාධාවල් ඇති වෙනවා. ඒවා සාර්ථක බවයි පෙන්නුම් කරන්නේ. නමුත් ඒවටත් බාධක ඇති වෙනවා. ජය අංකය 1 4 7 ජය වර්ණේ කොළ සහ නිල් සුබ දිනිය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් පපුවේ අමාරුව පපුවේ වේදනා කැක්කුම් ඇතිවීම සෙම් රෝග මානසික පීඩාකාරී බවකුයි පෙන්නුම් කරන්නේ. මීන ලග්නය මීන ලග්නය ඔබට මේ කාලේ සුබයි. කටයුතු සඵල වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම වැයපසක් තියලයි. කෙසේ වෙතත් ඔබ විදේශ ගමනක් යාමට හෝ විදේශයේ සිට තම භූමියට ඒමට නද ඇති විය හැකි භූමියට ඒමට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ ඉගෙනීම් ලබන දරුවෙක් නම් තාක්ෂණික දැනීම වැඩි දියුණු කර ගැනීමටත් ඒ වගේම කොම්පියුටර් දැනීම ඇති කර ගැනීමටත් මේ කාලය සහ අධ්‍යාපනයේට වාසියක් වෙනවා. ඒ වගේම ඔබට මේ කාලේ සහෝදර පක්ෂයෙන් යම් යම් වාසි සැලසුනත් ඒ අය ඔබට යන්න ඇරලා ඔබට දොස් කියන ගතියකුයි පෙන්නුම් කරන්නේ. ජය අංකය 3 6 9 ජය වර්ණය කහ සහ තැඹිලි සුබ දිනය බ්‍රහස්පතින්දා සහ සඳුදා. රෝග පීඩා වශයෙන් අත්පා තුවාල වීම හදිසි අනතුරු වලට පත්වීම ඒ වගේම ඇස් රෝග ආදිය පෙන්නුම් කරනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර